बुद्धो सो भगवा बोधाय धम्मं दिशेति दन्तो सो भगवा दमताय धम्मं दिशेति संतो सो भगवा समताय धम्मं दिशेति तिन्नो सो भगवा थरणाय धम्मं दिशेति मुत्थो सो भगवा मोचाय धम्मं दिशेति अस्सद्धो सो भगवा अस्सासाय धम्मं दिशेति परिनिम्बुतो सो भगवा परिनिम्बानाय धम्मं दिशेति श्रद्धावंत पिन्नतुनि तुम लोकाग्र वू सम्मा संबुद्रजानन वहंसे पिलिबंद सारिपुत्र महारहतन वहंसे विसिं गुणकथने किरीमेदी परिसंविदा मार्गपालीय देशना कन लद सूत्र पाठयक मे प्रकाश उनी मे तेरुन बुद्धो सो भगवा हे भाग्यतुन वहंसे स्वयंभुज्ञानयिं चतुरारि सत्य धर्मये सहित सर्वधर्मयं सर्वाकारिं सर्वज्ञताज्ञानिं आबोधकुटगेन बोधाय धम्मं दिशेति हिरूपारमेयति सुविसि असंख्य गणं जनतावत එම චතුරාරි සත්‍ය ධර්මයේ ආબોධ කරගන්න පිණිස ධර්ම දේශනා කරනසේක දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේසීති ඒ භාග්‍යවතුන් වහන්සේ ආත්මය දමණය කොටගෙන ඒ කියන්නේ සීලෝම හේස ධර්මයන් සර්වප්‍රකාරයෙන්ම වාසනා සහිතම ප්‍රාණේ කොට වදාරමින් ආත්ම දමණය කොටගෙන ලෝවැසි අසංඛ්‍ය ගණන් ජනතාවට ආත්ම දමණය සඳහා ධර්මයේ දේශනා කරනසේක සන්තෝෂෝ භගවා සමථාය ධම්මං දේසේති ඒ භාග්‍යවතුන් වහන්සේ ක්ලේශ ධර්මයන් සර්වාප්‍රකාරයෙන් ප්‍රහාණය කිරීම නිසාම සර්වප්‍රකාරයෙන්ම ශාන්ත භාවයට පත් වී ලෝවැසි අසංඛ්‍ය ගණන් ජනතාවට ආත්ම සංයමයේ පිණිස ධර්ම දේශනා කරනසේක තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජාති කාන්තාර ජරා කාන්තාර ව්‍යාධි කාන්තාර මරණ කාන්තාර සෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කාන්තාර මේවායින් එතරවි සංසාර සාගරයෙන් එතරවි සතර මහා ක්ලේශ ඕගයන්ගෙන් එතරවි ලෝවැසි අනන්ත පරිමාණ ජනතාවට මේ සංසාර කාන්තාරයෙන්ද සංසාර සාගරයෙන්ද එවාගේම සියුම ක්ලේශ ධර්මයන්ගෙන් එතරවීම සඳහා ධර්ම දේශනා කරනසේක නුත්තෝසෝ භගවා මෝචාය ධම්මං දේසේති ඒ භාග්‍යවත්තෝ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ සීලම ක්ලේශ බන්ධනයන්ගෙන් හිඳි ජාත්‍යාදී සංසාර දුක්ඛ ධර්මයන්ගෙන් අතමිදි අන්ලෝ සතුන්තද ජාත්‍යාදී සංසාර දුකින් අතමිදීම පිණිස ධර්ම දේශනා කරනසේක අසද්ධෝ සෝ භගවා අස්සාසාය ධම්මං දේසේති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ක්ලේශ පරිනිර්වාණයෙන් ආත්ම සන්තානය අස්වැසිල්ලට පමුණුවාගෙන ලෝවැසි ජනතාවටද ආත්ම අස්වැසිල්ල පිණිස ධර්ම දේශනා කරනසේක
පරිනිබ්බුතු සෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බෝධිරාජන් වහන්සේගේ අභියසදී සවාසන සකල ක්ලේශයන් පරිනිර්වාණය කිරීමෙන් ක්ලේශ පරිනිර්වාණයටපත් වී ලෝවස ජනතාවටද ක්ලේශ පරිනිර්වාණය සඳහා ධර්ම දේශනා කරන සීක. මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුමයි. මේ දේශනාව තුළින් අපි ආબોධ කටයුතු කරුණු රාශියක් අපට මතුවෙනවා. බුද්ධෝ කියන මේ වචනේ බොහෝම ගැඹීර වචනයක්. බුද්ධ බෝධනේ කියන ධාතුවෙන් ඇදිච්ච මේ වචනය හඳුන්වන්නේ ප්‍රඥා කෞසල්‍යතාවයයි. යම් කිසි ධර්මතාවක් ඉතිරිවක් නැතුව ආબોධ කරගැනීමේ ප්‍රඥාවක් වෙයි නම් ඒ ප්‍රඥාව ඇත්ත උතුමන්ඩයි මෙතන බුද්ධෝ කියන මේ වචනේ භාවිතා කරන්නේ. ඒ සම්මා සම්බුද්ධ, ප්‍රඥේක සම්බුද්ධ, ශ්‍රාවක බුද්ධ නමින්ද මේ බුද්ධ පදේ බෙදීමට පත් වෙනවා. මෙතන බුද්ධෝ කියන්නේ බුද්ධෝ සබ්බඤ්ඤක ඥානෝ, සර්වඥතා ඥානයෙන් සමන්විත වූ ශාන්තිනායකයන් වහන්සේටයි මෙතන බුද්ධෝ කියන මේ වචනේ භාවිතා වන්නේ. ඒ මේ බුද්ධත්වයට, ඒ ආબોධයට, ඒ ප්‍රඥා සම්භාරයට පත්‍ය වදාළිය කෙසේද? විෂයාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ පංලක්ෂ දොළොස් දහස් විෂයක් නමක් සර්වඥන් වහන්සේලාගේ ශාසන සම්මුඛ වෙමින් දානාදී දසපාරමී පුරමින් සීල සමාධි ප්‍රඥා ගුණ වඩමින් ඥාන සමාධි සමාපත්‍ය අභිඥා බල විපස්සනා ඥාන වඩමි. මේ බෝධි සම්භාර පිරීමේදී ඒ මහෝත්තමයන් වහන්සේගේ సంతානයෙහි ගාම්මීර ප්‍රඥා සම්භාරේ පහළ කර ගැනීමට හේතු වන බෝධි සම්භාර මුදුන් පමුණවාගෙන ආවා. තමන් වහන්සේ භවයක් භවයක් පාසා සීල සමාධි ප්‍රඥා සීරසයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණ කරමින් ආවා. යම්තාක් බෝධිපාක්ෂික ධර්ම ඇතොත්, යම්තාක් පාරමී ධර්ම ඇතොත්, යම්තාක් බෝධිකාරක ධර්ම ඇතොත්, ඒ සියල්ලම සම්පින්දනය වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තද තුනකින් හැඳින්වීමේදී සීල ස්කන්ධ, සමාධි ස්කන්ධ, ප්‍රඥා ස්කන්ධ කියන ස්කන්ධ තුනකින් හඳුන්වනවා. එනේ සීල සමාධි ප්‍රඥා ත්‍රිවිධ ස්කන්ධයන් පරිපූර්ණ කරමින් ඇවිල්ලායි මේ ආරි සත්‍ය අවබෝධ කර ගැනීමෙන් තමන් වහන්සේ සම්මා සම්බුද්ධ කියන මේ ශ්‍රේෂ්ඨ ගුණ පදයට සම්බන්ධ වුනේ. බුද්ධෝ තීකේ නට්ඨේන බුද්ධෝ. බුද්ධෝ කියන්නේ කවර අර්ථයකින්ද? බුද්ධිතා සත්‍යානේකි බුද්ධෝ. ආරි සත්‍යයන් තමන් වහන්සේ ආબોධ කළ නිසා බුද්ධ නම් වෙනවා. බෝධේතා සජායාති බුද්ධෝ. සත්ත ප්‍රජාවට ආරි සත්‍ය ආબોධ කරවා වදාළ බැවින්ද බුද්ධ නම් වෙනවා. ජීවමාන කාලයේදීම අවස්ථා 24කදී සූවිසි අසංඛ්‍යයක්ද සසු අවස්ථාවලදී නව කෝටි 60 ලක්ෂයක් ගෙනාද මේ ආරි සත්‍ය අවබෝධ කර වීමෙන් තමන් වහන්සේ බුද්ධ ගුණේ පරිපූර්ණ කළා. සබ්බඤ්ඤතාය බුද්ධෝ. අතීතානාගත වර්තමාන සංකත අසංකත සර්ව ධර්මයන් සියල්ල දන්නා නිසා බුද්ධ නම් වෙනවා. සබ්බ දස්සාවිතාය බුද්ධෝ. එසේම අතීතානාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර එවගේම ලෞකික ලෝකෝත්තර සර්ව ධර්මයන් සංකත අසංකත සර්ව ධර්මයන් තමන් වහන්සේගේ නුවණින් දක්නා නිසා බුද්ධෝ නම් වෙනවා. අනන්‍ය නියතාය බුද්ධෝ. ලෝවාසි කිසිම ශ්‍රමණ බ්‍රාහ්මණ දිව්‍ය බ්‍රහ්මාදී කිසි කෙනෙකුගෙන් අසා නොදැන තමන් වහන්සේගේම ස්වයංභූ ඥානයෙන් අවබෝධ කළ නිසා බුද්ධෝ නම් වෙනවා. විසමිතාය බුද්ධෝ. උදෑසන ඉරවුදාවෙන් ප්‍රබුද්ධ වෙන නෙළුම් මලක් මේ
තමන් වහන්සේම ගාම්භීර ආරි සත්‍ය අවබෝධයෙන් ප්‍රබුද්ධ වූ බැවින් බුද්ධෝ නම් වෙනවා. නිරුපණේත සංඛාතේන බුද්ධෝ ආත්ම සංඛානේ ක්ලේශ කාලුසියෙන් බිඳුවක්වත් නැති නිසා කෙලෙස් තෙලට බිඳක්වත් නැති නිසා බුද්ධෝ නම් වෙනවා. තීනාසව සංඛාතේන බුද්ධෝ කාමාශ්‍රව භවාශ්‍රව දිත්තාශ්‍රව අවිද්‍යාශ්‍රව කියන ආශ්‍රව ධර්මයන් සරුව ප්‍රකාරයෙන් ශේකන නිසා බුද්ධෝ නම් වෙනවා. ඒකාන්ත නීතරාගෝති බුද්ධෝ තුන් ලෝකේන විලාගන පතලාගන ගිලගන සිටිනෙමි. රාගේවත් ලෝභේ නෙමෙති ක්ලේශයන් සරුව ප්‍රකාරයෙන් අතිමිඳුන බැවින් විතරාගයේ බැවින් බුද්ධෝ නම් වෙනවා. ඒකාන්ත නීත දෝසෝති බුද්ධෝ ඒකාන්තෙන් දේශයේ වාසනා සහිතවම දේශයේ දානීය කනිසා බුද්ධෝ නම් වෙනවා. ඒකාන්ත නීත මොහෝති බුද්ධෝ ඒකාන්තයෙන් සකල දුක්ඛ ධර්මයන්ට ප්‍රධාන හේතු වන අවිද්‍යාව නම් වූ මෝහය දානීය කළ බැවින් බුද්ධෝ නම් වෙනවා. ඒකාන්ත නික්ඛිනේසෝති බුද්ධෝ ඒකාන්තයෙන් ආත්ම සංතානයේ දමන තවන කිලිතු කරන ක්ලේශ ධර්මයන්ගෙන් තොර වූ බැවින් බුද්ධෝ නම් වෙනවා. ඒකාන මග්ගං ගතෝති බුද්ධෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නෙමෙතව ඒකායන මාර්ගයේ ගමන් කළ බැවින් බුද්ධෝ නම් වෙනවා. ඒකෝ අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝති බුද්ධෝ එකලාවම අනුත්තර සම්මා සම්බෝධිය නම් වූ සර්වඥතාඥානය ප්‍රතිලාභ කරගත් බැවින් බුද්ධෝ නම් වෙනවා. අබුද්ධි විහෙතත්තා බුද්ධි ප්‍රතිලාභාති බුද්ධෝ අබුද්ධිය නම් වූ අවිද්‍යාව ප්‍රහාණය කළ බැවින්ද බුද්ධිය නම් වූ සර්වඥතාඥාන සහිත සකල බුද්ධඥානයන් ප්‍රතිලාභ කළ බැවින්ද බුද්ධෝ නම් වෙනවා. බුද්ධෝ තීනේ තන්නාමං මාතරා කතං නපිතරා කතං බුද්ධෝ යන මේ නාමයේ මහා මායා මහා ප්‍රජාපති මෞඛිනික වූ නමක් නොවේ. සුද්ධෝදන මහරජුවන් නැමැති පියතුමා තබූ නමක් නොවේ. නෑ භගිනියා කතන් නෑ භාතරා කතන් නැගිනි කෙනෙක් තබූ නමක් නෙමෙයි සහෝදරයෙක් තබූ නමක් නෙමෙයි. නෑ මිත්තා මක්කෙහි කතන් හිතමිතුරන් තබූ නමක්ද නෙමෙයි. නෑ ඥාති සාලෝහිතේ කතන් මව්පස පියපස ඥාතීන් තබූ නමක්ද නොවෙයි. නෑ සමන බ්‍රාහ්මණෙහි කතන් මහාන බමුණන් විසින් තබූ නමක්ද නෙමෙයි. නෑ දේවතාය කතන් දෙවියන් බ්‍රහ්මයන් තබූ නමක්ද නොවෙයි. යුපකාන්තික මේතම් බුද්ධානම් භගවන්තානම් බෝධයා මූලේ සහසබ්බන්විත ඥානස ප්‍රතිලාභා සච්චිකා පඤ්ඤති යදිදම් බුද්ධෝති. මේ බුද්ධෝතිනි සුද්ධ නාමයේ විමෝක්ෂාන්ත කියන ලෝකෝත්තර අරිහත් ඵලයට පත්වීමේදී චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිමාවට පත්වීම නිමිති කොටගෙන විමෝක්ෂාන්තයේදී අවබෝධඥානය ලැබුණ බැවින් ධර්මයෙන් ලැබුණා වූ නාමයක් බුද්ධෝ කෙනු මේ සුද්ධ නාමය.